යාලා තාමත් කුවට් අපි චැනල්ල සුස්ක්‍රයි් කල නැත්තං මේ දැම්ම ඒ සබ්ක්‍රයිප් කරල ෙල්ලයි කරන්න එක ලික්.ක්ුවට් රජය සිදුව විශේෂතම සිදුවම් රැසක් විනාඩි කීපයකින් ගෙනහැර දැක්වීමටය සූදානම එසේනම් සුපුරදු පරදි. රැඳී සිටින් අවසානය තෙක්ම අප සමඟ ප්‍රථමෙන්න්ම අවධානය කුවට් පාලනනාධිකාරය විසින් මැයිතිසෙක්වැනි දා. එනම් අදදින්න උදෑසරාටේ සිටරාත්‍රත් ධහය දක්වා සියලු පොදු උද්‍යානක. විවෘත කරත්තබීමට තීරණය කර තිබෙනවා මීළඟට අපගේ අවධානය කුවට් රාජයේ දිනෙන් දින ඉහල යන සියදිවි නසා ගැනීම් ගැනයි දෙදස් විසයකවර්ෂය ජනවාරි සිට මේ දක්වා කාලය තුළ කුවවෙට් දශයේ පුද්ගලයන් හැත්ත පස් දෙන පමණ මේ වන විටත් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා එක යම්කිසි ආකාරයක වැඩිවීමක් විදිට අපි දකින්නේ මෙහිදී විශේෂම කාරණය වන්නේ පසුගිය වසර කීපය හා සංසන්ධනාත්මකෝ බලන කල දෙදස් දහන මෙය දෙදස් වි දෙදස් විසියෙක් වර්ෂය හා සාපේක්ෂෝ බැලුවත් මෙය දෙතුන් ගුණක වැඩිවීමක් විදියට තමයි අපි දකින්නේ එයට හේතුව කුමක් දෙැන්න කවෙට රාජ්‍ය විසින් සොයා බැලිය යුතුම කාරණයක් විදියට තමයි අපි දකින්නේ මේයට ප්‍රධානම හේතුවක් වෙනවා සාමාන්‍යින් ස්ට්‍රෙස් එක එමත් නැත්නම් මානසික පීඩනය ඉතින් මේ මානසික පීඩනය ඇත්තිවෙන්නන්නේ කොහොමද මේව ගැ කරුණු සොයා බැලිය යුතුයි කවේට රාජයම යාම් කිසි ආකාරයක අඩු පාඩුවක් වෙනවද ඔවුන්ගේ සේවකයන්ට පිටරටවලින් එන අයට කොහොම දෙයාල සලකන්නේ ඒදේවල් ගැනත් ඒගොල්ලෝ සොයාබැලිය යුතුයි කියන අදසෙ තමයි අපිඉන්න ඉතින්. මේ අතර නේපාල් ජාතිකයන් කණ්ඩායමක් සල්මි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේශීය මත් පෙන් ස්කාගාරයක්මටලා ඔවුන් අත්්දඩංගුවටගත් බව කේට් මාධ්‍ය අද්‍ය ප්‍රකාශ කළ. ඔවුන් අතර ඉක් නේපාලි කාන්තාවක්ද වන බවත් සඳහන්. කෙසේ වෙතත් ඕවන් පිටුහල් කිරීම සඳහා සියල සූදානම් බව විශේෂයෙන් ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතා සුවිශේෂී පුවත් දෙකක්, නවතත්වාර්තා වෙනවාත් සියදිවිනිසා ගැනීම් ගැන ඉන්දිය ජාතිකයෙකු ඔහුගේ මහබෝලා ප්‍රදේශයේ කුලින් වස තුළ ගලවලල්ලාගෙන නියගොස් තියෙනවා ඔහු සියදිවිනාසාගෙන තියෙනවා මේ අතර අවුරුදු හතලස් හතරක පිළිපීන් කාන්තාවක්ද පර්වාණයා ප්‍රදේශයේ ඇයගෙන් නිවසේදී ඒ ආකාරයෙන්ම ගෙලවලලාගෙන සියදිවිනසාගෙන තියෙනවා අපි කවරුදන්නවා පිලිපියන් ජාතිකයන් බොහෝමයක් ජීවත්වවෙන්නේ පර්වාණය ප්‍රදේශවල ති ඔවුනුත් මේආකාරෙන් පසුගිය දින කීපය පුරාවටම අපි දැක්ක මේ විදියට. මිනිස්සු එල්ලලා මැරෙනවා එමනැත්තම් බිල්ඩින් වලින් පනිිනව මේකට හේතුවක් ඉක්මටක්ේ රාජ්‍යය හොයාගන්න ඕන කියන තැන අපි තාමත් ඉන්නවා. මේ විශේෂපූතෆේස්මාස් සම්බන්ධයෙන් ඔයාල හැමෝම දන්නවා පහුගිය කාලය පුරාවටම පේස්මාස් නිසා ගොඩාක් ප්‍රශ්නව වලට මුහුණ දීපු කට්ටිය ඉන්න ඇති ඒවගේම ඔවුන් විශාල වශයෙන් දඩමුදල්ලාය කරන්න පෙළමිලායිදිය පසුගේ කාලසීමාවේ නමුත් දැන් ඔවුන් යම්කි සයාකාරයක ල ලිහිල් කරමින් ඔවුන්ගේ මුකාවරණ සඳහා පනවාතිබුද්ධඩය ිර් සීයේ ඉඳල දිිනාර් පණහදක්වා ගෙන එන්න කුවේටරජ්‍ය අද තීරණය කල තියෙනවා. ඒගේ පුවත් කීපයක් හෙටියම් කියනවන දෙදස් එොලහෙන් පසුව පකිස්ථාන් ජාතිකයන් සඳහාබීස ලබා නොදීමට කුවේට රාජ්‍ය තීරණය කල තිබුණවා. නමුත් අද වනවිට ඔවුන් ඒ තීරණය වෙනස් කරමින් ඔවුන්ට තින ශ්‍රම හිගේ පියවාගැනීම සඳහා පකිස්ථානයේ සිත, පකිිස්ාන් ජාතිකයන් නැවත කුවට් රාජ්‍යයට ගෙනනීමට තීරණය කල්ල තියෙනවා. මේ අනුව ඔවුන්ට දීර්ග කාලීනව වසාා ලබාදීමටත් බිස්නස් මේ හැමදේකට ඔවුන්ට වසා ලබාදීමට කුවට් පාලනධිකාරී විසින් තීරණය කල්ල තියෙනවා ඉතිං ඔවුන්ගේ මේ තිීන ශ්‍රමහින්ගේ යම්කි සයාකාරයකින් පියවා ගැනීමට දරන උත්සාහයක් විදියට තමයි අපි ඒ එක දක් ඉන්නේ. එනම් ිහිල් එන්නන් අදත් සබ්‍රයි් කරන්න අනිවාරයම ෂයයා කරන්න ඔයාගේ යාලුව හමෝටුම බලන්න මේ ගොල්ලන්ට කියන්න මේ තොරතුරු බෙදාගන්න හමදෑම ත්‍රරඳීන් අපත් සමග කියෙල්ලෙන ගමන් හනම් ගිහිල්ලන්න